රජතුමයි මහැමති පදුම තාපසතුමා බැහැදකින අවස්ථාවයි. හත් පස ඒ කාලෝක කරමින් සිත් අමන්දානන්දයට පත් කරන මේ තොරමේ දහ හතර වන චිත්‍රයෙන් පෙන්නුම් කරන්නේ. සූපත් වෙත්වා මහැමතිය ගමන් විඩා වැතිනේ මෙහි පල අනුභව කොට ගිනියූ පසු කතා කරන්න නැකට අවස්තුමන ඇඳිහි වැටෙන්න පෙරාතු පෙරලා යායුතු හෙයි දැන්ම කතා කරමු. හොඳයි අවසරයි. දඹුරුව කටු කොහොලින් පිළි ගියා වූ මහා ප්‍රපාතයකට මාතින් මහිලා දමුවා වූ ඔබ පදුම කුමාරයෙන් ඔබ කවර ප්‍රාතිහාර්යකින් ජීවත් වූයේ? නොසිතා නොකළා මවිසින් කළා වූ වරද කමා කරවා පෙරලා මා සමග පරමසක කවිල රාජ්‍ය භාරගෙන මහරජතුමනි, යමෙක් මිලියක මස් කැටියක් කමුනා දියයට දමයිද, මත්ස්‍යයේ කෙම බිලිය ගිල කෙසේ හෝ නැවත වමාරා මරණින් ගැලවී ගියේද? එලෙස මරණින් ගැලවී ගිය මා නැවත මිනිස් වාසයට පැමිණෙන්නේ කෙසේද? ඒ කුමබ්බුත පදුම බිලිය නම් කුමක්ද? මස්කතිය නම් කුමක්ද? බිලිය ගිනු මත්ස්‍යා නම් කවුරුන්ද? මට කිසිවක් නොවැටේ. මහරජතුමනි, බිලිය යනු පංචකාමයයි, මස්කතිය යනු හස්ති අශ්ව ඇතුළු රජමාලිගේ සිසාරා ඇති වස්තු ධන සම්භාරයයි. ඉන් ගැලවී ගියා වූ මත්ස්‍යයා මමය. ඔබතුමන් ස්ත්‍රීකගේ මුසාබස් රැගෙන පර්වත ප්‍රපාතයට මා හෙලා දැමුවා. මාගේ මෛත්‍රී බලයෙන් මරණින් ගැලවී ගතිමි. එසේ මරණින් මිදුන මම නැවත බලනබින් ප්‍රපාතයට වැටෙන්න එබැවින් ඔබතුමන් ගොස් බැහැමින් රාජ්‍ය විචාරය තමන්ගේ ඉන්දීම තාපසතුමන් ප්‍රතික්ෂේප කිරීම බලාපොරොත්තු කඩවුණු බඹදත් රජතුමා පිරිසත් එක්ක ආපහු මාළිගයට එන්න පිටත් වුණා. ඒ එද්දි මරණීය චෝදනාවෙන් තමන් අතින්ම තම පුත් පදුම කුමාරයන් ප්‍රපාතයට තල්ලු කළ ගල් පර්වතය ළඟ නැවතිලා මහයමතිගෙන් ඇහුවා, මහයමති ගුණයෙන්ද ආචාරයෙන්ද ශීලයෙන්ද මෛත්‍රියෙන්ද අතපත් වූ කිසි වරදක් නැත්තා වූ මපුත් පදුම කුමාරයන් මාළිගයට රැගෙන ඒමට නොහැකි වූයේ කවුරු නිසාද? මහරජතුමනි, ඔබ වහන්සේට අමතකද? මුසාවස් වඩා ඔබ වහන්සේ මුලා කොට පදුම කුමාරයන් පිට කෝප ගැන්වූ අගබිසමුන් වහන්සේ නිසා වෙමි. එසේනම් චරිතවත් පදුම කුමාරයන් නිස්කාරණේ වරද ලැබූ ඇය කෙනෙක් මේ පර්වතයෙන් පහළට හෙලා තබව මා වෙතම රඳන්න. සබඳුනි, මහාම ගොස් අද විසමුන් මේ පර්වත මුදුනට රැගෙන යමු. මහාම ඉක්මන් කෝපය නිසා පදුම කුමාරයාට දඬුවම් දීමෙන් තමන් කළ වරදේ බරපතලකම රජතුමාට තේරුම් ගියේ දැනුම් පින්වතුනි. රජාන පරිදි මාළිගයට ගිය සබල සේනාව අද හිසිහිසියව පර්වත මුදුනට රැගෙන ආදර්ශනීයයි විචිත්‍ර වූ ආලෝක රටහා චිත්‍රවලින් සුසැදි මේ මහා තොරණි පහළොස්වන රූපරාමයෙන් අපට පෙන්නුම් කෙරෙන්නේ. සුකුමාන මනලෝල කාමුක හැසිරීම චාටු බස්තුක මා මුලාකුක මගේ පුත් පදුම කුමාරයන් මගෙන් තුමස්ල ඊ හිතාගේ
මුසාව හැමදාම රජ කරයි කියලා. නැත නැත. එදිනක හෝ සත්‍ය මතු වෙනවා. සත්‍යය. ව්‍යාකාරයේතර මහා පදුම ජාතක කතාව රැගත් තරුණ රාජාගේ හතපුවත ශක්තිකාශනයන්ට ඔස්සේ ඔබට විටින් විට අහන්නට ලැබෙනවා. විමාස්තාවට සහභාගී වන උපසේන විජේ